ඒ වගේම මෙතනට සහභාගී වෙලා ඉන්න අම්මලා තාත්තලාගෙන් ගෞරවවන්ගේ හැමෝටම අවසරයි. අද අපිට විශේෂ දවසක්. අපේ ළමයි කණ්ඩායම පෙර පාසලේ නික්ම යන දවස. එහෙමවත් අවස්ථාවක් උදා නොවේ කියලා තමයි අපි හිතුවේ. ඔහුගේ පාතිවිච්ච සෞඛ්‍ය වාතාවරණය උඩ ඉතින් කෙටියෙන් හරි මේ වගේ අවස්ථාවක් නිර්මාණය වීම පිළිබඳව සහ නිර්මාණය කිරීම පිළිබඳව අපි දරුවන්ගේ දෙමෝපියන් වශයෙන් දහපාස අපේ පෙර පාසලේ ගුරුතු වියක එනිමින් සිටියක් වෙනවා. ඒ වගේ හිමියයි මතක් කරන්න ඕන අපේ ළමයින්ට තෑගි භෝග දීම පිළිබඳව සාකච්ඡා කරන වෙලාවේ බොහෝ දෙනෙක් ආධාර උපකාර කරා. ඒ ආධාර උපකාර කරපු අයට මම මේ වෙලාවේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපිට විශේෂයෙන්ම අපේ වැඩවාරේ ගණීෂා මහත්මිය සහ ඇයගේ මිතුරියන් විශාල මුදලක් අපේ පෙර පාසලේ දරුවන්ට ආධාර උපකාර කිරීමට ලබා දෙලා තියෙනවා. ඉතින් මේ වෙලාව සම්බන්ධ වුණා ඉතින් ගණීෂා වගේම ගණීෂගේ යහළු ඉහෙලියන් මම මේ වෙලාවේ ඉතාමත් සෙනෙහ බලවත් කරනවා. ඒ වගේම තමයි අපේ ප්‍රවීණ මාධ්‍යවේ ඉන්දික මහතා ඔහුගේ මිතුරන්ගේ ආධාර විශාල ප්‍රමාණයක් එකතු කරලා දීලා තියෙනවා. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම දරුවන්ගේ අම්මලා තාත්තලා යම් මාර්ගයකින් හෝ මේ සඳහා එකට එකතු වෙලා එකතු වී කරලා මේ උත්සවය ලස්සන කරගන්න ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපිට දෙමෝපියන් වශයෙන් කියන්න තියෙන්නේ අතට අපේ ප්‍රධානාචාර්යතුමිය කිව්වා වගේ අපේ ළමයි අපුරු කියවා මේ වෙනගස්සලා දැන් ළමයි කියවන්න පුළුවන් ගණන් ගන්න පුළුවන්. මම හිතුවේ අතට පෙර පාසලේ මේ වගේ දැනුමක් ලැබෙයි කියලා. නමුත් අපේ අපුරුතුමිය කිව්වා වගේ ජාත්‍යන්තර පාසල් වලට යවන්න බැරි වුණාට ඒ ජාත්‍යන්තර පාසල් වලට එහා දැනුමක් අපේ ගමේ පෙර පාසලේ ලබා ගන්න පුළුවන් වුණා කියලා ඇත්තටම මට සතුටු වෙන පුළුවන් කාර්යයෙන් විදිහට. ඒ නිසා අපේ හැම දෙමෝපියෝ වෙනුවෙන් සියලු දෙමෝපියන් වෙනුවෙන් අපේ පෙර පාසලේ අපේ පෙර පාසලේ ගුරුතු කියන පාලිකාත්මයට මම ස්තුතිවන්ත වෙනවා. අපේ දරුවා මේ තත්වයට ගෙන ඒමට ක්‍රියා කිරීම පිළිබඳව මම ඊට වඩා කතා කරන්න යන්නේ නැහැ. දෙමෝපියන් වෙනුවෙන් අපේ ගුරුතුමියට නැවතත් මම ස්තුතිවන්ත වෙමි. මගේ කතාව අවසන් කරනවා හැමෝටම බොහොම ස්තුතියි. හිතන්නේ හැමෝම දන්නකෝ අදහස් මම හිතන්නේ ඉතාම වැදගත්. මම දහම් පාසල ප්‍රධානාචාර්යතුමියගේ අදහස් දැක්කේ ඉතාමත් හොඳ අදහස් දැක්වීමක් දැක්කා. ඒ තමයි චම්මුදුර කතලය. මෑත කාලයේ සමාජයේ හැමෝදෙනා අතරම තියෙන චම්මුදුර කතලය අද උමුදාවේම නරකට භාවිත වෙනවා. මංතන්නේ අර යුවවගේ අපේ ලෝකේ අපි රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇවිල්ච්ච ප්‍රසංගත කාලයේදී අධ්‍යාපන කටයුතු නොකරවා පවත්වා ගැනීම සඳහා මංතන්නේ පාසල් වලින් එතකොට විවිධ උපකාරක පන්ති වලින් විවිධ ආකාරයේ තාක්ෂණික මෙවලම් ඔස්සේ සිදු කරන අධ්‍යාපන රටාව හඳුනා ගත්තා. මේක ඇත්තටම සාර්ථක අධ්‍යාපන රටාවක් වුණා වගේම තමයි ඒකේ අනිසි ප්‍රතිපාද සමාජයේ දකින්න ලැබුණා. ඒ තමයි අපි දැක්වා බොහෝ දරුවන් ජංගම දුරකථන නිසා සියදි විනාශ කරනවා. මම හිතන්නේ විවිධ ක්‍රීඩාවලට ගන්න කියන්නේ වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහිලා එතකොට අරක් වගේ වැරදි ක්‍රීඩාවි පාවිච්චි කිරීම නිසා ඇටියෙච්ච මානසික ආතතිය ඒ වගේ බොහෝ ගැටලු නිසා බොහෝ දෙනා තමන්ගේ ජීවිතය නැති කරගත්තා. මම හිතන්නේ පුංචි වයසට ජංගම දුරකථනයක් කියලා කියන්නේ ගැළපෙන්නේ නැති දෙයක් කියලා තමයි මගේ අදහස. නම් ජංගම දුරකථනය පාවිච්චි කරනවා නම් ඒකට අනිවාර්යයෙන්ම දෙමාපියන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ. මොකද දෙමාපියන්ගේ අවධානය යොමු වුණොත් තමයි ජංගම දුරකථනය දරුවා භාවිතා කරන ආකාරය ගැන යාදරගන්න. මොකද නැත්නම් දරුවා දන්නේ නැහැ මේක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. දරුවා ගියාට පස්සේ ඒ දේ දැනගත්තට පස්සේ දරුවා ඒකට හොඳින් බැහැ වෙනවා. ඒ අත්දැකීම පස්සේ ඒකේ පළක් ගන්න ඒව බේසික් ප්‍රශ්නයක් නෙවෙයි.